त्रिविध रत्ने अनंत आशीर्वादेन ओबट सित शांतिमत् वेवा अद पिनबर निकिनी पुरपसल सुख पोहो दिनय मेवस्सान समे सील समाधि प्रज्ञा वडवा गनमिन निवनट लंगवीमट गिहि पैविधि दिपक्षेम कटेतु करन महोत्तम बुदु ससुन बबलन काल समयक अद निकिनी पुन पोदा अपे सित निवा गनमिन තුනුරුවනට සමීප වීමට අපි ඔබ හමු වෙනවා. අපි ඉන්නේ කිරිබත්කොඩ නගරයේ බෞද්ධ පුරවරයක්සේ ප්‍රකට මේ ජනාකීර්ණ නගර මැදේ. මේ නගරයේ පිහිටා තිබෙන අති රමණීය පූජනීය භූමියක් ශ්‍රී සුදර්ශනාරාම විහාරය. කිරිබත්කොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය 1860 දශකයේදී ආරම්භ වුණු පූජනීය භූමියක්. 1866 ඉදිකල පැරණි විහාර මන්දිරයේ මහනුවර යුගයට අයත් සිතුවම් දකින්නට ලැබීම මේ විහාරස්ථානයේ රමණීය බවත් පුරාවිද්‍යාත්මක වටිනාකමත් ඉහළ නංවන විශේෂ සාධකයක්. ඒ වගේම අභිනව විහාර මන්දිරය ඉදිකර තිබෙන්නේත් විශිෂ්ට කලාකරුවක වන සාලිස් මාස්ටර්ගේ සිතුවමින් හැඩවෙලයි. පරිසරයත් හරිම රමණීයයි. ගහකොළ තුරුවියන් අතර මනාව ඉදිකල විහාරාංග සහිත මේ පූජනීය භූමියට පා තබන විටම අපේ සිත නිවි පහන් වෙනවා. විහාරාධිපතින් වහන්සේ අපේ රටේ වියත් මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක්. රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය අති ගෞරවනීය මාකොළ මංගල මාහිමියන් වහන්සේ මේ පූජනීය භූමියේ විහාරාධිපතින් වහන්සේ. ඉතින් මේ වස්සාන සමයුවත් විහාරස්ථානයට අපි වැඩි වැඩියෙන් ඇවිල්ලා වැඩි වැඩියෙන් පින්කම් වල යෙදී යුතු කාලයුවත් වස්සාන සමයේ සීමිත දායකකාරකාදීන් පිරිසක් ඇවිල්ලා චාරිත්‍රානුකූලව මහසඟරුවනට සිව්පසෙන් උපස්ථාන කිරීම විනා අපට මේ පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය තුල පන්සලට සමීප වෙන්න මේ වසරෙත් අවස්ථාව නැහැ. සංචරණ නීති රීති ඒ වගේම නිරෝධායන පිළිවෙත් මේ සියල්ල අනුගමනය කරලා අපට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතාමත්ම සීමිත අතේ ඇඟිලි ගානට සීමිත පිරිසක් අද පෙහෙවස් සමාදන් වෙනෙක් වෙලා ඉන්නේ. ඒ සෑම සමග ඔබත් පහන් සිතින් මේ පුන් පෝදා වැඩසටහනට එක් කර ගනිමින් අමාවැස්සෙන් ඔබේ සිත නිවි පහන් වේවායි ප්‍රාර්ථනා කරමින් ඊටාම ගෞරවාදරෙන් নমස්කාර පූර්වකව අෂ්ටාංග සීලය සමාදන් කරවීම බුද්ධ පූජාව අනුශාසනාව පැවැත්වීම සඳහා ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට ආරාධනා කරන්නයි අපේ සූදානම. භික්ෂුන් වහන්සේලා ඇසල අවපෑලවිය දවසේ පෙරවස් සමාදන් වෙනවා. इसे पेरवास समाधान वीमट नुहकियुनु भिक्षुन वहांसेला पसुवास समाधान वन पुन पोहो दिने अदमेनिकिनी पोहो दिने आनंद हामुदुरु महाराहतन वहांसे नमक पवट पत्तुनु पुन पोहो दिने अदमेनिकिनी पुन पोहो दिने इवगेम रजगहनुवर सप्तपर्णी गल्गुहाव इद्रिपिट दी इदा संबुदु ससुने प्रतम धर्म संगायना पवैत्तुनेत अदवेनिम निकिनी पुन पोहो दिनेक मिवन उदार दिनेक ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්ස හෝමාගම ගැමුණු මාවත විපස්සනා භවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක විශ්‍රාමලත් විදුහල්පති හා ගුරු උපදේශක භවනා උපදේශක ශාස්ත්‍රපති පඬිතු පූජ්‍යපාද ඉද්දමල්ගොඩ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්ස අප සැමගේ සිත් නිවා පහන් කරමින් ඔබ වහන්සේට ආරාධනා කරනවා පෙහෙවස් සමාදන් කරවීම ඇතුළු ආගමික වතාවත් ඉටු කිරීමට. සාදු සාදු සාදු. හැම දිනම දෙයක් නලලට තියලා වැඳ ගන්න. විසත් හොන්දක් දෙලින් තබා ගන්න. දැස් පියාගෙන එකට ශබ්ද නගලා নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියං බේ බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි අහං බන්තේ අහං බන්තේ අජ්ජයි මං ච දිවසං අච්චයි මං ච දිවසං උපෝසතං උපවසාමි උපෝසතං උපවසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමිරය මච්චපමා දක්ඛාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ඡ ගේත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ඡ ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්ඡාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්ඡාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි අට්ඨංග සීලානි සමාදියාමි සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි අට්ඨංග සීලානි සමාදියාමි සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි අට්ඨංග සීලානි සමාදියාමි සමාදියාමි සාරුණික පින්වතුනි දැන් මේ අෂ්ටාංග සීලය සමාදන් වුණා සමාදන් වෙලා දැන් බලාපොරොත්තු වන්නේ තැන්පත් කරන ලද මල් පාන් සුවඳ දුම් ආහාර පාන ගිලම්පස ආදිය ශාන්තිනායක අමාමේනී තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් හැටියට පූජා කිරීමට හොඳට හැම දිනාම මතක තබා ගන්න ගෙදරදී බුදුන් වඳිනකොට වේවා තුනුරුවන් වඳිනකොට වේවා දැස් පියාගෙන වටපිට නොබල කලබල නැතුව ගාථා කියලා ප්‍රයෝජනයක් ලැබෙන පරිදි බුදුන් වඳින්න බුද්ධ පූජාව පවත්වන්න සූදානම්. කිසිම වෙලාවක වටපිට බලබලා ගාථා කියන්න එපා. කිසිම වෙලාවක වේගෙන් ගාථා කියන්න එපා. එතකොට සමාධිය ඇති වෙන්නේ නැහැ.
අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සීල් සමාදන් වීමෙන් ආදීන් සති සමාධි හොඳින් දියුණු කර ගැනීම. දැන් එහෙමනම් නැවතත් හැමදෙනාම දෙයත් නලලට තියලා වැඳගෙන මාත් සමගම নমස්කාරය කිය. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතේපේසෝ භගවාරහං සම්මා සම්බුද්දෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති. දැන් දෙයත් අත් දෙක පපුවට තියලා වැඳගෙන හිස කොන්ද කෙලින් තියලා දැස් පියාගෙන මාත් සමගම කියලා. බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාච යේ බුද්ධා අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වාග්ගේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං පාද පංසුවරුත්තමං බුද්ධයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තං මමං නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛියා වේරා කායෝ ජිගොච්චෝ සකලෝ දුගන්දෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච. දැන් දෙයත් භාවනා කරන ආකාරයට උකුල මත තබාගන්න. ඉතිපිසෝ පාඨය කලබල නැතුව අපි කීපවරක් කියමු. ඉතේපේසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතේපේසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතේපේසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.
නැවතත් හිසත් කොන්දත් කෙලින් තියලා අත් දෙක නලලට තියලා වැඳගෙන ස්වාක්ඛාත පාඨය ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සෙකෝ ඕපනායකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝයිති දැන් දෙයක් පපුවට තියලා වඳගෙන ධම්මං ජීවිතං යාව නිබ්බාන සරණං ගච්ඡාමි යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නාච යේ ධම්මා අහං බන්දාමි සම්බදා නත්තේ මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වාජ්ජේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං ධම්මං ච ත්‍රිවිධං වරං ධම්මේයෝ කලිතෝ දෝසෝ ධම්මෝ කම්මතු තං මම නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදාහං සුඛියා වේරා කායෝ ජිගොච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං ආංච නැවතත් දෙයත් භාවනා කරන ආකාරයට උකුල මත තබාගෙන කලබල නැතුව හොඳ කල්පනාවෙන් ධම්මානුස්සති භාවනාවේ පළවෙනි පියවර ස්වාක්ඛාත පාඨය කලබල නැතිව නවත්ත සිහිකර මාත් සමගම කියව ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සෙකෝ ඕපනායකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සෙකෝ ඕපනායකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සෙකෝ ඕපනායකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති දෙයත් ඔසෝල අරගෙන නලලට තියලා වැඳගෙන සුපටිපන්න පාඩේ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදිදං චත්තාරේ පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති දෙයක් පපුවට තියලා
සංගං ජීවිතා යාව නිබ්බාන සරණං ගච්ඡාමි යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා වච්චොප්පන්නාච යේ සංඝා අහං වන්දාමි සම්බදා නත්ථේ මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වාග්ගේන හෝතෝ මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සංඝං ච ත්‍රිවිදෝත්තමං සංගේයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු තං මම නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදාවන්තු සුඛේ අවේරා කායෝ ජිගොච්ඡෝ සකලෝ දුගන්දු ගච්ඡන්ති සම්බේ මරණං අහං ච නවතත් දෙයත් කුල මත තබාගෙන සංඝානුස්සති භාවනාවේ පළවෙනි පියවර සුපටිපන්න පාඨය කලබල නැතුව මෙනෙහි කර. හොඳයි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරේස යුගානි අට්ඨ පුරේස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකසාති. නැවතත් දෙයත් පපුවට තියලා වැඳගෙන ගාතකය වන්දාමි චේතියං සම්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහබෝධි බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධි පාදපං ඉමේ ඒතේ මහබෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ පඨමං බෝධි පල්ලංකං දුතියං ච අනිමිසං තතියං චංක මනං සෙට්ඨං චතුත්ථං රතනාගරං පංචමං අජපාලං ච මුචලින්දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේ තං මුනි සේවිතං මයංගනං නාගදීපං කල්යාණං පදලංචනං දිවාගුහං දීගවාපි චේතියං මුතියංගනං තිස්ස මහාවිහාරං ච බෝධිං මරිච වට්ට
ඒයං ස්වන්නමාලේ මාචේතේ තෝපාරාම භයාගිරි ජේතවනං සේලචේතේ තථාකාචරගාමකං ඒතේ සෝලසටානානි අහං වන්දාමි සම්බදා දැල්වෙන ලද පහන් හිතෙන් බලාගෙන පහන් පූජා කරන ගාථා ඝනසාරප්පදෙත්තේන දීපේන තමදංසිනා ඉලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං හනුන් කූරුවල දුම් විහිදෙන විදිය බලාගෙන සුවඳ දුම් පූජා කරන ගාථා සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්දිනා සුගන්ධිනං ගන්දේන පූජයාමි තථාගතං දැන්පත් කරන ලද මල්වට්ටිවල මල්වල පාට ඒව හැඩය මල්වට්ටි මල්වලින් පිරීලා තියෙන විදිය හිතෙන් බලාගෙන මල් පූජා කරන ගාථා වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සංතකින් පූජයාමි මුනින් දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං උප්පං මිලායති යතයි දම්මි කායෝ තත්තායති විනාශ භාවං බන්දේසිය කෝප්පෙක පැන් තියෙන විදිහ බලාගෙන පැන් පූජා කරන ගාථා අදිවාසේතෝ නොබන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං බන්දේසියේ ආහාර තියෙන විදිය හිතෙන් බලාගෙන ආහාර පූජා කරන ගාථා අදිවාසේතෝ නොබන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං බන්දේසිය කෝප්පවල ගිලන්පස තියෙන විදිහ බලාගෙන ගිලන්පස පූජා කරන ගාථා අදිවාසේතු නොබන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං සියලු දේ පූජා කර අදිවාසේතු නොබන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං අපි කියවුවාම කිය ගුණ සුවඳ වේදෝ සම්බුදු පියාණන් හට පහන් පූජා කරමි නිවන් සුව මම පතමි ගුණ සුවඳ වේදෝ සම්බුදු පියාණන් හට සුවඳ දුම් පූජා කරමි නිවන් සුව මම පතමි ගුණ සුවඳ වේදෝ සම්බුදු පියාණන් හට සුවඳ මල් පූජා කරමි නිවන් සුව මම පතමි ගුණ සුවඳ වේදෝ සම්බුදු පියාණන් හට සිසිල් පැන් පූජා කරමි නිවන් සුව මම පතමි
ගුණසුවඳවේද සම්බුදු පියාණන් හට ආහාර පූජා කරමි නිවන් සුව මම පතමි ගුණසුවඳවේද සම්බුදු පියාණන් හට මෙම සියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා ලෝසත් දුකින් මුදවා බෝසත් උපත සිදු ලුම්බිනි සල්වනේ ඒ උපන් බිම වඳිමි සියලු කෙලෙසුන් නසා සම්බුදු බව ලැබීමට සෙවන සලසාදුන් මහබෝධිය වඳිමි ගයාවෙහෙරද වඳිමි තවසන් පස් දෙනා සොයා වැඩ ඉසිපතනි දම්සක් පැවැත්නූ තැන ඒ දහම් සෑය වඳිමි ලොවට වැඩ සලසා සියලු බුදු කිස නිමවා පිරිනිවන් පෑතැන අහෝ සංවේගයෙන් වඳිමි සංවේගයෙන් වඳා වඳා බුදු හිමි වඳා 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 සදහම් වඳා සදහම් වඳා වඳා මහ සංඝ වඳා 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 තෙරුවන් වඳා තෙරුවන් වඳා අද්දික නලලට තියලා වඳගෙන සමාකර ගැනීමේ ගාත එකටද කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමනේ බංතේ බෝරේ පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සංදිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර තුනුරුවනට උතුම් සිත කය වචන තිදොරින් වරදක් සිදු වුණානං සමා අයදිමි බැතියෙන් දෙයත් පපුවට තිල වැඳගෙන මෙහෙම කියන සීලමය වූ කුසල බලයෙන් සීලමය වූ කුසල බලයෙන් වන්දනාමය කුසල බලයෙන් වන්දනාමය කුසල බලයෙන් බුද්ධ පූජා කුසල බලයෙන් බුද්ධ පූජා කුසල බලයෙන් භාවනාමය කුසල බලයෙන් භාවනාමය කුසල බලයෙන් අපල වදුරු මග හැරේවා අපල වදුරු මග හැරේවා පීඩා සංසිඳේවා පීඩා සංසිඳේවා මානසික සහනය ලැබේවා මානසික සහනය ලැබේවා කාය ශක්තිය ඥාන ශක්තිය කාය ශක්තිය ඥාන ශක්තිය දිනෙන් දින මගේ දියුණු වේවා මගේ දියුණු වේවා පරණ ලද මේ කුසල බලයෙන් කුසල බලයෙන් නිවන් අවබෝධය ලැබේවා නිවන් අව
අවබෝධය ලැබේවා කල කුසල බලයෙන් කල කුසල බලයෙන් තුනුරුවන්ගේ සරණින් තුනුරුවන්ගේ සරණින් නිදී හැම විපතින් නිදී හැම විපත දෙවි ගෙවේවා සැපින් සතුටින් දෙවි ගෙවේවා අපකල පින් බලෙන් අපකල පින් බුදනන් නමු නොවේවා නිවන් දකිනාතුරු නිවන් දකිනා සුදන ඇසුරම වේවා සුදන ඇසුරම වේවා කෙලෙස් දුරු වේවා කෙලෙස් දුරු වේවා ගුණනන දියුණු වේවා ගුණනන දියුණු වේවා අපේ මේ පින්කම අපේ මේ පින්කම නිවන් පිණසම හේතු වේවා හේතු වේවා දෙයත් තුළ ඇඟිලි ටික අකුලගෙන පපුවට තියලා වැඳගෙන දෙවියන්ට පින්න එත්තාවතාච අම්හේ සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා එත්තාවතාච අම්හේ සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා එත්තාවතා ච අම්මේ සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං නියගිය ඥාතේ ඉදං මේ ඥාතේනං ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අත් දෙක නලලට තියලා වැඳගෙන හොඳ අයගේ ආශ්‍රය ලැබේවාගෙන අදහස හිතේ තියාගෙන ගාථාව කියන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වතුනි අෂ්ටාංග සීලය සමාදන් වෙලා මේ තුනුරුවන් වැඳලා අපි මේ අපේ ජීවිතය යහපත් කරගන්නේ කොහොමද කියලා ධර්ම කරුණ ටිකකින් දැනගන්න බලාපොරොත්තු වෙමු. අපි දන්නවා නිවන් මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක බෙදන්නේ සීල සමාධි ප්‍රඥා. දැන් බලමු අපි දැන් සීල් සමාදන් වුණා. ඔයත් ගෙදරදී බුදුන් වඳිනකොට සීල් සමාදන් වෙනවා. හැබැයි මතක තියාගන්න වටපිට බලවලා බුදුන් වැන්දොත් ෆෝන් එක කනේ තියාගෙන බුදුන් වැන්දොත් ඒ වාගේම ගාත වේගෙන් කිව්වොත් ගඟට එනි කැපුව වගේ ඔබට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සති සමාධි බණපතේ උගන්වනවා. ඔබ ගේ අතු ගෑවත් කිව්වත් පිව්වත් නැවත් හොඳ කල්පනාවෙන් කරන්න ඕනේ කලබල නැතුව කරන්න ඕනේ. එහෙමනම් පළවෙනි දේ ඔබ ගෙදරදී බුදුන් වඳිනවා හොඳට මතක තියාගන්න විවේක කාලය අරගෙන විනාඩි 20ක් විතර වන්දනා පොත්වල නොයෙක් ගාතක වි තියෙනවා. ඒවා සේරම කියන්න ගියොත් එහෙම පැය ගාණක් යනවා කාලේ ඉතුරු වෙන්නේ නැහැ. විනාඩි 20කට ඉසෙලා හදා ගන්න පූජාවන් ටික තැම්පත් කරලා පිළිවෙලකට ඉඳ ගන්න. වඩා හොඳයි මෙට්ටයක් තියලා බිමින් ඉඳ ගන්න පුරුදු වෙන්න.
එතකොට තමයි හොඳට ශරීරය කෙලින් හිටලා නිරෝගීකම ලැබෙන. දනිස් සමන්න එහෙම වරි නම් ව්‍යායාමයක් කළා ඒක හදා ගන්න. එතකොට ඉස්සෙල්ලා ඉඳ ගන්න ඊට පස්සේ පූජාව තැන්පත් කළා දැස් පියාගෙන කලබල නැතුව ගාථා කියන්න. ඔන්න බුදුන් වන්දින විදි උදේට හවසට. ඊළඟට පොඩි භාවනාවක් කරන්න. ඉස්සෙල්ලා ලොකු භාවනාවට යන්න බෑ. අපි ඉපදුනායින් පස්සේ ඉස්සෙල්ලාම බොන්නේ මව් කිරි. ඝන ආහාර ගන්නෙ නැහැ. ඒ වගේ තමයි පොඩි ළමයෙක් වෙන්න පුළුවන්, තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, වැඩිහිටි කෙනෙක් වෙනවා. භාවනාව හුරු කරන්න ඉස්සෙල්ලා ආසනය හදා ගන්න ඕනේ. ඇඟ හුරු කරන්න ඕනේ, හොල්ලන්නේ නැතුව තියාගන්න. පිරිමි අය වම් පාදේ නමලා තියාගන්නවා, දකුණු පාදේ නමලා තියාගන්නවා, කොන්ද ගැලින් හිස ගැලින්. කාන්තා පක්ෂයට පුළුවන් පොඩි මෙට්ටයක් දාලා දෙපා එක්ක දකුණු පැත්තට දානවා දෙකම. නැත්තම් දෙපා වම් පැත්තට දාන, නැත්තම් දෙපා උඩින් ඉඳ ගන්න. ඔය ක්‍රමය බෑ කියලා බෑ, අපි හරි ගස්ස ගන්න ඕනේ. නිතර ගෙදෙද්දි බිම හැම ඉඳගෙන පැය භාගයක් ගෙදර පොතක් කියවන්න පුළුවන්, එතකොට ඔය හරියනවා. ඇඟ නැමෙන්න බැරි නම් ව්‍යායාම් කරන්න ඕනේ, නැතුව බෑ. හැමෝටම මතක තියාගන්න ඕන සිතයි කයයි කියලා දෙකක් තියෙනවා. සිත ලෙඩ වුණත් කය හදන්නත් බෑ, කය ලෙඩ වුණා හිත හදන්නත් බෑ. මේ දෙකම නිරෝගීව තබා ගන්න ඕනේ. සිත නිරෝගීව තබා ගන්නේ භාවනා කරමින්, තරහව ඊර්ෂ්‍යාව මාන්නේ කපටිකම් ඔව අඩු කරගන්න හිත නිරෝගී වෙනවා. ඊළඟට කය නිරෝගී කරගන්න පාන්දර අවදි වෙන්න ඕනේ, ඇඟට ව්‍යායාමයක් තියෙන්න ඕනේ, වතුර වැඩියෙන් පානය කරන්න ඕනේ, ආහාර පමණ දැන ගන්න. අන්න එතකොට ඇඟ නිරෝගී වෙනවා. ඒ නිසා නිතරම බුදුදහම අදහන අය ඇඟත් නිරෝගී කරගන්න ඕනේ, හිතත් නිරෝගී කරගන්න ඕනේ. දැන් මම බුදුන් වඳින විදිහේ කියා දුන්නානේ. දැන් ඊළඟට සීලය. දැන් ඔයාත් අවුරුදු ගණන් සීල් සමාදන් වෙලා ඇති. මාත් දැන් මහණ වෙලා අවුරුදු ගණන් වෙනවා. හැන්දෑවට බලන්න තමන්ගෙන් හමු හාමුදුරු නමක් නම් මම දැන් කොච්චර කල්ද මහණ වෙලා. මේ මහණ වෙච්ච කාලේට මම දුස්සීලෙක් වෙලා තියෙනවද සිල්වතෙක් වෙලා තියෙනවද කියලා හාමුදුරු කල්පනා කරනවා. මම අනුන්ට බණ දේශනා කළා, බණ පොත් ලිව්වා, මට මේ උපාධි තියෙනවා කොට බෑ. උපාධි කියනවා වෙන පැත්තක්. අනුන්ට බණ කියනවා කියන එක වෙන පැත්තක්. තමන් ගැන හිතලා හැන්දෑවට නින්දර ගියාම මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා එන්න සිල්වත් වෙලා ගුණවත් වෙලා තියෙනවා කියලා හාමුදුරන්ට හිතන්න පුළුවන් නම් අන්නේ හාමුදුරු සිල්වත් ගුණවත් කෙනෙක්. ඔබ ගිහි අය හැටියට මම මෙච්චර කාල සීල් සමාදන් වෙලා තියෙනවා. මම දැන් ගෙදර භාර්යාව ස්වාමියා සමගින් ඉන්නවද? මගේ කේන්තිය මං අඩු කරගෙන තියෙනවද? ගෙදර බඩුවට ටික මං පිළිවෙලට තියාගෙන ගේ පිරිසිදුව තියාගෙන තියෙනවද? මං ප්‍රිය වචන කතා කරනවද? ඔන්න බලන්න සීලය කොහොමද දියුණු කරන්නේ. ශික්ෂාපද කියවුවට බෑ. හැමදාම ශික්ෂාපද වැයතු කියවනවානේ, දාන ගෙදර කියවනවා, මරණ ගෙදර කියවනවා, භාවනාව ශික්ෂාපද කියවන එක එකක්. ඒ පළවෙනි පියවර කියවලා සිංහල තේරුම අරගෙන බලන්න. සම්මා වාචා මගේ කටින් එන වචන ටික මං හදාගෙනද? බොරු කියනවාද? එහෙනම් සීලය දියුණු නැහැ. කේලම් කියනවාද? එහෙනම් සීලය දියුණු නැහැ. කොච්චර සිල් සමාදන් වුණත් බුදුන් වන්දත් භාවනා පන්ති ගියත් පරුස වචන, නපුරු වචන, කැත වචන, සැර වචන, දඩබ්බර වචන, කුණු සර්ප කියනවාද? එහෙනම් කොච්චර සීල සමාදන් වුණත් කොච්චර භාවනා ඔබේ හිත සකස් වෙලා නැහැ. ඊළඟ එතකොට මුසාවාදා, විසුනාවාචා, සම්පප්පලාව වැඩක් නැද කතන්දර අරගෙන ඔබේ කාලේ නිකන් ගත කරන. එහෙනම් ඔබ වචන ටික හදාගෙන නැහැ. හැමදාම හැන්දාවට බලන්න බුදුන් ඇඳලා ඉවරලා මම මෙන්න මේ වැරදි වලින් වැළකීලා මගේ කටේ වචන ටික හදා කට පුංචි වැරදි හතරක් දා. ඒ නිසා ප්‍රවේශම් කරගන්න නිතරම කට. ඊළඟට බලන්න සම්මා කම්මන්ත. මේ මොකද්ද උගන්වන්නේ? අතින් පයින් කියන වැඩ ටික හදාගන්න. පානාතිපාතා සත්තු මරන්නෙත් නැහැ, ඒ වගේම කාටවත් හිංසා කරන්නෙත් නැහැ. එහෙම කරනවා නම් කොච්චර පන්සිල් ගත්තත් දාන ගෙදර බණ ගෙදර නොයෙක් තැන්වල සීලය දියුණු නැහැ. අදින්නා දාන අබෑට දෙයක් හරි හොරගම් කරනවද, අල්ලස් ගන්නවද, වංචාවෙන් අනු රවට්ටනවද, රවට්ටලා යම් දේ ලබා ගන්න ඔබේ සීලය දියුණු නැහැ. ඔබම එතකොට කම්පා වෙන්න ඕන. අනේ මම සිල් සමාදන් වුණාට කෝ දියුණුවක් ලබලා නැහැ, බාහිර පෙන්නුම විතරයි, මං අභ්‍යන්තර හිස් මිනිස්සෙක් කියලා තේරුම් ගන්න. ඊළඟට කාමේසු මිච්ඡාචාර, කාමේ වර්ධව ඇසිරෙන්න වුණොත් සීලය නැති වෙන එකක්. මනස විකෘති වෙලා ඔබ රෝගියෙක් වෙනවා. නිතරම මනස වෙනස් වෙනවා, සැකයක් ඇති වෙනවා. කාමේ වර්ධව ඇසිරෙනකොට සැකය ඇති වෙලා හෝමෝන ශරීරයේ වෙනස් වෙලා ඔබ රෝගියෙක් වෙනවා. එහෙනම් මතක තියාගෙන ඇඟෙන් කෙරෙන වැරදි තුනෙන් වැරදිලාද හැමදාම බලන්න. ඊළඟට අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි, තද ආශාව ටික ටික අඩු කරගන්න. ව්‍යාපාද කියන්නේ අනුන් නැසේවාගෙන හැඟීම් අඩු කරගන්න. මිත්‍යා දෘෂ්ටි වැරදි හැඟීම් අඩු කරගන්න. ආන් එතකොට ඔබේ ජීවිතය යහපත්. බුදුහාරු මොකක්ද දේශනා කළේ? සූත්‍ර දේශනා කළා 10-15,000ක්. සේරම නැති වුණාට ගමන් නැහැ. මහා මංගල සූත්‍රය හරියට කියවලා තේරුම් ගන්න. නපුරය ආශ්‍රය අඩු කරන්න, හොඳ අය ආශ්‍රය වැඩි කරන්න, හොඳට ඉගෙන ගන්න පොඩි කාලේ. ඊළඟට බණ පොත් කියවලා බණ ඉගෙන ගන්න. ඊළඟට අම්මා තාත්තාට හොඳට සලකන්. ඊට පස්සේ තමයි ධර්මයට යන්නේ. බොහෝ දෙනා කල්පනා කරන ඉස්සෙල්ලාම චතුරාර්ය සත්‍ය පරිස්සම නැහැ. ඉස්සෙල්ලා අම්මට සලකන්, ගේ පිරිසිදුව තියාගන්න, ගෙදර සමගියෙන් ඉන්න, ප්‍රිය වචන ඇති කරගන්න,
ආන්න ඒ ටික තියෙන්න ඕනි ඉස්සෙල්ලම ඒ ටික තිබිලා ඊළඟට බාන්න මාතා පිද පුත්ත දාරද්දු තමන්ගේ දරුවන්ට කෙරෙන යුතුයකම් ඉෂ්ට කරන්න ඕන ඊළඟට තමයි දානේ පටන් ගන්න කියලා බුදුහාරු දේශනායි ඔබ කොච්චර දන් දුන්නත් අරිටික නැත්තම් අම්මට සලකන්න නැත්තම් ස්වාමියත් එක්ක ගෙදර සමගියෙන් නැත්තම් භාර්යාවත් එක්ක ගෙදර සමගියෙන් නැත්තම් පාරිතුරේ යනකොට කිසි සංවරකමක් නැත්තම් ඇඳුමේ කිසි සංවරකමක් නැත්තම් ඔබ දියුණුවක් ලබලා නැහැ දැන් මේ බලන්නකො ඉර උදාවන්නට පළමුව නැගිට සිහිකොට අලසකම් දුරුකොට කරන් වැඩපල දියුණු වන්නට දැන් බලන්න මේ කාලේ හුඟ දෙනෙක් කියනවා බණ අහනවා බණපොත් කියනවා එළි වෙනකන් නිදි කොයිද හිස් බවක් විතරයි තියෙන්නේ පාන්දර නැගිටින්න ඕනේ ඉංග්‍රීසි භාෂාවේ කියනවා early to bed and early to rise healthy wealthy and wise මොකද්ද මේකේ තේරුම පාන්දර නැගිටින්න පාන්දර නැගිට්ටාම ළමයි පාඩම් කරනවා අම්මා උයනවා අනික් ගෙදර අත ගානවා මල් ගන්න හය වෙනකොට උයලත් ඉවරයි පොත් කියවලත් ඉවරයි බුදුන් වැඳලත් ඉවරයි අපේ බෝධන එළි වෙනකන් හැබැයි කියනවා භාවනා කරනවා හැබැයි කියනවා බුදුන් වඳිනවා කො තමන් විසින් තමන් රවට්ටගෙන තියෙන එළි වෙනකන් නිදින හැමෝටම නිතරම ලෙඩ රෝග මතක තියාගන්න ඊළඟ පාන්දර නැගිටිනවා මේක ඊළඟට කල් ඇතුව නින්දර ඒ කියන්නේ රෑ 9ට 10ට යනවා නිදා ගන්න හොඳ නින්දක් ලබා ගන්න ඕනේ පැය 6ක් විතර සාමාන්‍ය කෙනෙක් දරුවෙක් නම් පැය 8ක් 10ක් ආන් එහෙම කරලා ජීවිතේ හදා නිතරම හිතත් නිරෝගීව තියාගන්න ඇඟත් නිරෝගීව තියා දැන් හුඟ දෙනෙක් කරන්නේ ස්වාමීන් වහන්සේ මම අරේ භාවනා පන්ති ගියා මෙහෙ භාවනා පන්ති ගියා මාස 3ක් කළා බැලුවාම තරහ අඩු කරන්නේ නැහැ ගෙදර ස්වාමියත් එක්ක සමගියෙන් නැහැ ගෙදර පිරිසුදුකමක් නැහැ මොකද්ද මේ කරලා තියෙන්නේ ආත්ම වංචා විතරයි තමන් විසින් තමන් රවට්ටක විතරයි හැන්දාවට හැමදාම මෙනෙහි කරන්න මගේ වයස කීයද මම දැන් හිත කය වචනේ හදාගෙන තියෙනවද මගේ දැන් මේ සීල් සමාදන් වෙලා කොච්චර කල්ද දැම්මන් හිත කය වචනේ මනාවකට හදාගෙන තියෙනවද ආන් ඒ විදියට ඔබ විසින්ම හැමදාම බලන්න කතා කරන්න ඕනේ නැ තමන්ම හිතලා තමන් ගැන සතුටු වෙලා බලන්න මම දැන් සීල් සමාදන් ගැන මෙච්චර කාලෙකින් මගේ කටේ වචන ටික මම පිරිසිදු කරගෙන තියෙනවා අතින් පයින් ගැන වැරදි මං අඩු කරගෙන තියෙනවා අන්න ඒකයි කරන්න සබ්බ පාපස්ස අකරණම් පස්පවින් වැළකී යුතුමයි කුසලස්ස උපසම්පද දසා කුසල ඒ කියන්නේ කටින් කරන දේරි හතරයි අතින් කරන වැඩි තුනයි හිතෙන් කරන තුනයි පොතපත කියවලා ඒවා දැනගන්න. ඊළඟට සචිත්ත පරියෝ දපන හිත මනාකොට දමන එක. දැන් සමහරු කියනවා මාත් භාවනා උගන්වන්නේ විශ්වවිද්‍යාලවල ගුරු විද්‍යාලවල එහෙම. උපාසකම්මලත් කියනවා ස්වාමීන් වහන්සේ මන් දැන් භාවනා කරන්න වෙලා මෙච්චර කල් වෙනවා. ආ මං කියන එහෙනම් පොඩ්ඩක් භාවනා කරන්න. විනාඩි 5න් නිදි. කොහොම භාවනාව? අතපය හොල්ලනවා භාවනාව ඉතින් කොහොම සමාධිය එන්නේ? තමන් විසින් තමන් රවට්ට ගන්න එපා. එතකොට සසර දික් වෙනවා. ඊළඟාත්මේ අපාය උපදිනවා අපි දැන් කෙනෙක් මිය ගියාන් පස්සේ තොරණක් ගහනවානේ මොකද්ද තොරණ නිවන් සබ ලැබේවා ඔබ පස්පව් කරනවා නම් ඔබ දසා කුසල් කරනවා නම් තොරන් කොච්චර නිවන් සම්පත් ලැබේවා ගැහුවට යන්නේ අපායයි හොඳට මතක තියා ඒ නිසා පස්පව් කොට මෙතනත් ලැබ ශෝකය ගොස් නිරයේ දුක් විඳිදී අනේ ආන්න ලෝකයට සංගරය කවිය ඔබ පස්පව් කරනවා නම් බෝධි පූජා තිබ්බා කිරියාහාර පූජා තිබ්බා කප්රුක් පූජා තිබ්බා අටවිසි පූජා තිබ්බා ඒවායින් පින සිද්ධ වෙන ගැත්ත බුදුදහම කියන්නේ පින විතරක් නෙමෙයි ක්‍රියාකාරී මිනිසෙක් වෙලා කටින් කරන වැරදි අඩු කර ගැනීමයි ඇඟෙන් කරන වැරදි අඩු කර ගැනීමයි හිතෙන් කරන වැරදි අඩු කර ගැනීමයි ආන්න කරන්න ඕන ඒකට තමයි ඒක දියුණු කරන්න මේ සිල් සමාදන් වෙන්නේ දානේ පොළේදී මරණ ගෙදරදී අපි පන්සිල් සමාදන් වෙන ශික්ෂාපද කියවුවට බෑ ගෙදර ඇවිල්ලා බුදුන් වැඳලා ඉවර වෙලා බලන්න පහයිනේ තියෙන්නේ මේ පහ ආරක්ෂා කරන්න බැරි ඇයි දැන් මේ කොරෝනා විපත්තියක් ඇවිල්ලා තියෙන මොකද මිනිස්සු තමන්ගේ සිතේ සංවරයේ වචනයේ ක්‍රියාවන්ගේ සංවරයේ නැතුව මුදල පස්ස විතරක් ගියා ආන ස්වභාව ධර්මෙන් අපිට පීඩාගෙන දෙනවා ආන් ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න බුදුහා ඉස්සෙල්ලම මහා මංගල සූත්‍රයේ කියවන අන්න රේරුකාණිහාරවන්ගේ තියෙනවා මංගල ධර්ම දෙස්සේ හොඳට කියවන්නේ කියෝලේ ගුණ ධර්ම දිනු කරා ඊළඟට කරණීයමෙත සූත්‍රයේ තියෙනවා සක්කෝ දක්ෂේකෙන්ද උජු අවංක වෙන්න කපටි වැඩ කරන්න එපා බොරු වැඩ කරන්න එපා අනුන් රවට්ටන්න එපා අල්ලස් ගන්න එපා දූෂණ වැඩ කරන්න එපා උජු සූජු තවදුරට අවංක සුවච හොඳ කීකරුම මත තියාගන්න මුදු ආඩම්බරේ තියාගන්න මොලොක් හිතවිලි තියාගන්න වචන ක්‍රියාව අනතිමානී මොනතරම් උගත් වුණත් මොනතරම් ධනිය තිබුණත් නිහතමානී වෙන්න ඉගෙන ආන්න ඉගෙන ගන්න කරණීමේ සූත්‍රයේ කියවන් පොතක් තියෙනවා හැඩ ගැසෙන චරිතේ අරගෙන කියවන් දැන් පොත් දෙකයි මංගල ධර්ම විස්තරේ මහා මංගල සූත්‍රයේ හැඩගසන චරිතය ආන කරණීමේ සූත්‍රය ඊළඟට පරාභව සූත්‍රය අරන් බලන්න මොනවද පිරිහෙන මාර්ග තියෙන්නේ මංගාව මේ පිරිහෙන කාරණා තියෙනවද පරාභව සූත්‍රයේ නැවත නැවත ගේවලා ආන් ඒව අඩු කර ගන්න ඕන ඊළඟට වසල සූත්‍රයේ ගේවලා බලන්න මගේ මේ වසල ගති තියෙනවද කියලා
ඔන්නයට කිස්සෙල්ල කරන්න ඊට පස්සේ පටවිය ආපෝ තේජෝ වාය තේරුම් ගන්න ඊට පස්සේ අනිත්‍ය දුක අනාත්ම තේරුම් ගන්න ඉස්සෙල්ලා අත්තිවාරම දාන්න ඕන ගයක් හදන්න ආන් ඒ වගේ භාවනා ආසනය හදා ගන්න අතපය හොල්ලන්න නැතුව ඉන්න විනාඩි 2 විනාඩි 5 විනාඩි 10 එහෙම වැඩි කරන්න එතකොට බුලුවන් ඉන්න පැය භාගයක් වුණා පුරුදු කරන්න නැතුව බෑ දැන් කල්පනා කරන්න ඔබ ගැනම හිතලා ඔබ දවසින් දවස සිල්වතෙක් ගුණවතෙක් වෙන්න සිල් සමාදන් වෙන ඒවා බුදුන් වඳින ඒවා භාවනා පන්දිය ප්‍රයෝජනයක් ලබා ගතද කියලා බලන්න එහෙම ලබාගෙන මේ ලබාගත් මිනිස්සෙ හිස් කරන්න නැතුව ඉතාම හොඳින් මරණයට පත් වෙන්න කිට්ටු වෙනකොට වයසට යනකොට මම හිත හදාගත් වචන හදාගත් ක්‍රියාවන් හදාගත් හොඳ පුජ්‍යලයේ කියලා සැනසෙන්න පුළුවන් මට්ටමට තමන්ගේ ජීවිතය යහපත් කරගන්න අන්න ඒක තමයි සීලය සමාධිය කියලා කියන්නේ ඉඳගෙන උදේ හවස හැමදාම ඉතිපිසෝ පාටි වුණක් කමන්නේ ලොකු භාවනා ගන්න පස්සේ ඉස්සෙල්ලා ඇඟ හිතයි පුරුදු කරන්න ඒක පුරුදු කරන් අවුරුදු දෙක තුනක් ඒ පුරුදු කළා ඊට පස්සේ අන්න පොඩි භාවනාව තව එකක් ගන්න පුළුවන් එතකොට එතනින් සමාධිය ඒ ඉඳගෙන කලින් එක අරමුණ හිත තියා දැන් අනික සමාධිය මොකද්ද ගේ යතු ගන්නවා නානවා ඇඳුම් හොදනවා උයනවා පිහිනනවා පාරේ ගමන් කරනවා වාහන පදවනවා හැමෝම කලබල නැතුව ඒව කරන්න ඕන එහෙමයි සමාධිය දිනු කරන්නේ නැතුව නිකයි බේර දිනු වෙන්නේ තමන් මහන්සි වෙලා තමන් කරන හැම වැඩකදීම කලබල නැතුව කරන්න දැන් බලන්න මේ කාලේ වාහන අනුතර කොච්චරද මොකද මේ ඒ ඇහුවාම ගෑයි භාවනා පන්ති යනවා බුදුන් වඳිනකෝ ඒ වුණාට වාහනේ පදවනකොට සමාධිය ඇති කරගන්න කලබල සිහිය ඇති කරගන්න ආන්නේ නිසා සිහිය සමාධි දැන් බලන්න සම්මා වාචා හොඳ වචන කම්මන්ත වැඩ ආජීවය කියන්නේ ජීවත් වෙනකොට රණුන් රවට්ටලා කපටිකම් කරලා අල්ලස් අරගෙන බොරු කියලා ඒවා කරන්න ඊළඟට වායාම කියන්නේ උත්සාහය ඒ කියන්නේ නරක අයින් කරලා හොඳ මනුස්සෙක් වෙන්න ඒකයි උත්සාහය පොඩි කාලේ ඉගෙන ගන්න ඒ වගේ ගියද්දර හදලා ඒකත් හරි මෙතන උත්සාහය නරක දේ අයින් කරලා හොඳ දේ වැඩි කරන ඊළඟට සති කල්පනාවෙන් කටයුතු කිරීම ඒක හැම වෙලාවෙම තියාගන්න සමාධි කලබල නැතුව වැඩි හැම වෙලාවෙම තියා ඊළඟට මොකද ප්‍රඥාව කියන්නේ අම්මර සලකන්න තාත්තර සලකන්න ගෙදර සමගියෙන් ඉන්න මෙලවත් තියනවා කියලා පිළිගන්න පරිලවත් තියනවා කියලා විශ්වාස කරන්න පව් කළාම නරකක් වෙනවා කුසල් කරාම යහපත වෙනවා කියලා හොඳට තේරුම් අරගන්න ආන්න මේ ලෝකේ වඳින්න පුදන්න ගරුසරු කරන්නා ඉන්න අම්මා තාත්තා දෙමව්පිය ගුරුවරු ආමඳුරු ධර්මයේ සංගරත්නේ ඒ අයට වඳින්න පුදන්න ඕන ධන ගහලා වඳින්න ඕන අම්මට වඳිනකොට තාත්තට වඳිනකොට ධන ගහලා වඳින්න ඕන ගුරුවරුන්ට වඳිනකොට ධන ගහලා වඳින්න ඕන සමහරුන්ට කොන්දනවන්න බෑ ඒවා පුරුදු වෙන්න නිකම් බාගෙට වැඳලා හරියන්නේ නැහැ. අම්මට වඳිනකොට, තාත්තට වඳිනකොට, ගුරුවරයාට වඳිනකොට, හාමුදුරුවන්ට වඳිනකොට, ධර්මරත්නයට වඳිනකොට, බුදුන් වඳිනකොට, ධන ගහලා වැඳලා පූජාව තැන්පත් ධන ගහලා වැඳලා ඊට පස්සේ ගාථා කියන්න පටන් ගන්න ඉඳගෙන. එහෙනම් දැන් කල්පනා කරන්න ওই ටික ප්‍රමාණවත් අපි සිල් සමාදන් වුණා. අපි දවසින් දවස ගුණවත් වෙමු, සිල්වත් වෙමු. තමන්ගෙම බලන් රටේ අය කියන්න ඕනේ තමන් ගැනම හිතලා තමන්ගේ සීලය සමාධිය ප්‍රඥාව ගුණධර්ම හොඳට දියුණු කරගන්න මෙලව යහපත සලස්ස ගන්න පරලොව යහපත සලස්ස ගන්න බෞද්ධයන්ට බලාපොරොත්තු නිවන් සම්පත් අවබෝධ කරන්න හොඳට මතක තියාගන්න නිකං සාදු කිව්වට බෑ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා පොතක් කියවලා ඒ අනුව ගුණධර්ම වැඩි දියුණු කළොත් යම් දවසක නිවන් අවබෝධ කරන්න පුළුවන් එහෙනම් අපි හැම දිනාටම නිවන් සම්පත් අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සාදු 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 අද නිකිනි පුරපසලොස්සක පෝදා කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාණ විහාරයේ සිට උදෑසන අෂ්ටාංග සීලය සමාදන් කරවීම බුද්ධ පූජාව සහ අනුශාසනාව පැවැත්වුවේ හෝමාගම ගැමුණු මාවත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක විශ්‍රාමලත් විදුහල්පති හා ගුරු උපදේශක භාවනා උපදේශක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද ඉද්දමල්ගොඩ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අපි තවත් සුළු වේලාවකින් උතුම් ධර්මදේශනාවක් සමග කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාණ විහාරයේදී නැවත හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.